Recipe, YouTube චැනල් එක ටොයාල ආදරයම් පිළිගන්නවා ඔන්න මං අදත් ඔයාලට මගේ කුකූලගේ වීඩියෝ එකක් අරගෙනවා ඉතිං වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරයෙන් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයාල තවමත් මගේ youtube චැනල්ල එක සබස්ක්‍රයිප් කරලනෙත් නම් මගේ YouTube චැනල්ල එක සබස්ක්‍රයි් කලම වීඩියෝ එකට එකතු වෙන්න එක හොඳයි කියලා හිතෙනව නම් ලයික එකක්තාලා ඔයාලගේ වටිනා අදහස්සයටින් කමෙන්් කරන්න කියලත් මං ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඥයාලෝනේ මංමීට කලින් පෙන්වා ඔයාට මේ මගේ ඉන්න පුල්ලි මෙ අටමන් රකින්න වෙනත් කූඩුවක බිත්තර තිබ්බට මෙයා අහිකට බිත්තර වලට ගියන ති නිසා මමයාවා පෞගෙනල්ල පූඩුවෙන්ම තිබ්බා. ඉති මේ අන්නෑ ගෙටින පාටකුත් නෑ මම් මෙයාව නෑවියත් නැති නිසා. මේ තියන්නේෙ මම් මෙයාට කලින් කූඩුව සකස්කර පු දිහ බිත්තර ටිකරක්කින්න. ඉතිම් බිතර ටික කියයලා දවස් දෙකක් තිබ්බත් මෙයා බිත්තර ටිකට ගිය නැහැ. ඒක නිසා මංගේ යාාව නැවතත්වයා හිටප කූඩුවට ගිහිල්ල දැම්මා මේ විදිහට මේයාක ඌඩුවෙත් එකම තැනකට වෙලා ඉන්නවා. ඉතින් ං ඒ වීඩියෝ එක FB එකේ ෂය අකරපු වෙලාවක FB එක මල්ලි කෙනෙක්මට කමෙන්ට් එකක් දාලා තිබුණා මෙයා මේ ඉන්න විදිහටම මෙයාට බිත්තර එකක් හරිති යන්න කියලා බලන්න. ඉති ඒක නිසා මංහිතුව මෙයාට බිත්තර දෙකක් වගේ තියලා මොව ඒ විදිහටම මේ කූඩුවමති යන්න අනිත්කට්ටියගෙන් කරදර වෙයිද දන්නෙත් නැහ හැබැයි ඉතින් ඒත්. කෝකටත් කියලා බිත්තර දෙකක් වගේ මං තියන්න හිතුවා. ඉතින් මං මෙයාට තියන්න හිතුවේ මගේ පොඩ්ඩිගේයි චූටිමැනිකගේ බත්රක් මොකද ඒ දෙන්නම නේකඩනෙක් කිලියෝ දෙන්නේෙක්. ඉතින් මට හිතුුණ මෙයාට නේකඩනෙක් කිලියන්ගේ බිතර දෙකක් තියන්න මෙයන් දැන්නම් ඇවිල්ල පොඩ්ඩක් ෑමකන්න ටිකක් එහහිෙම එහ වෙනවා මේ තියෙන්නේ මේක ටිකක් ලොක බිත්තරේ පොඩ්ඩිග බිත්තරේ බිත්තරේ චූටිමනික එක බිත්තරේ ඉතින් මම් මේදක මේ විදිහට මාක්කරලා තියනවමයාට මොකද මේ බක් කියීමම තමයි අනිකි කිල්වෝ වෙල්ල බිත්තර දානිෙත් සමහරවිට විදිහට අනිත්ද වස් වරටත් මේ ගොල්ුව වෙල්ල බිත්තර දැන්මොත් මට මාක්කරලා තියෙන එක ලේසි නැතම් මට අලුතෙන්දාන බිත්තර අඳරගන්න බැරිවෙනවා එක නිසාමං මාක එකක් දලා බිත්තර දෙක මෙයාට තියෙනවා න් මම්ම ගෙනත් තිබ පොඩ්ඩිගේ බිත්තරේ පොඩ්ඩි මේ වෙලාවේ ගුහාාව ඇතුළ බිත්තරේ දාලා හිටියේ ඉතින් එයටට බිත්තරේ රත් කරන්න වෙලාවක් තිබ නැහැම කුලොටිකොක්කම කකඩුවට දන්නාව කෑමරගෙන ඉතිං එයට කෑම කන්න හදිස්සියට ය බිත්තරේ රත් කරන්න ඇතුව තමයි දැම්ම කූඩුවට දුවගෙනනාවේ. කෑම කාලවරුුණට පස්සේ තමයි පොඩිට තක් වෙන්නේ යා බිත්තරේ දැම්ම කියලා ඊට පස්සේ තමයි මෙයා මංර පුල්ලිට රකින්න තිපු බිත්තර දෙකට ගිහිල්ල මෙයා කොහොම හරිතින් මෙතන විනාඩි වෙස්සක් විතර මේ බිත්තර දෙකේ ඉඳගෙන හිටියා. පංහිතවය මෙයත් රකින්න පටන්ග එද දන්නෙත් නෑ කියලා නැහැ බැයි මෙයා මේ බිත්තර දෙක රත් කරන්නද අප බිත්තරේ රත් කරන්න තමයි මේ විදිහට මේකට ආවේ. තවම හැබැයි පුල්ලි කෑම කනවා එයාට මතක නෑ දැම් බිත්තර දෙක. දැන් කාලයිවරවෙලා තමයියා යාගේ බිත්තර දෙකහො යන්න මේයාලා ොක්ොමල දෙද දවල්වරුවට මේ විදියට කූඩුවට වෙලා කම්මැලිකමට ඉන්නවා. මේ වෙලාට කූඩිය දොරෑරල තිබ්බත් මෙයාලට එල්ියට එන්න කිසිම ගානක් නැහැ. මේ දවස්සන ව්ුවත් සැර වැඩේතින් මෙයාල ගොඩාකු වතුරබොන්න තමයි හොයන්නේ. Then, lifts, we we well ැ මයි පුල්ලි යාගේ බවිිතර දෙක හොයාගෙන යන්නේ මේ වෙලාවෙ තාමත් පොඩ්ි බිත්තර දෙකට වෙලා ඉන්නවා අනිත්ක් කියය ගෝමරිත් කම්මැලිකමට එන්නවා දැන්ගේ යාට් නම් අන්නආාවල පැන ඩෝරදීපු නිසා එයාගේ රැකුම් ගිහිල්ල තියෙන්නේ තව දවස් දෙක තුනක් යනකුට ගෝමරී නැවතත් බිත්තර දාන පටන්ගනීවි පුල්ලි ගිහිල්ලයාගේ බිත්තර දෙක හොයනවා ඩි තෙින් ැගටල යන පාටකුත් නෑ පොඩි කොහොත් බිත්තරේ දැම්මාඩු. අඩුගාන විනාඩි විස්සක්වත් විත්තරය උුට වෙලා ඉන්නවා. ම පෑකින් විතර නවතත්තවෙල්ල බලනකොට පොඩ්ඩි නැගටල ගිහිල්ලා පුල්ලිල්ළඟ තවය කන බිත්තරේ දාලත් ගිහිල්ල යා තාමනං ඒ බත්තරේ ළඟටාරගෙන නැහැ. මේ අත් මේ බිත්තර දෙක රකින්න තිබව නෙමේ මටයිතින් දවසගාන මේ විදිහට ලන්න වෙනවා මෙයාළඟ වැඩිප්‍රතියන බිත්තර ඒ හිද මෙයාගේ මේ බිත්තර රකිනික සාර්ථක වෙයිද දන්නේෙත් නැහැ. තින් මේදන්න මගේ දවස් තුනක හතරක විතර එකතුකරගත්ත බිත්තරටක දැනටම කිලියෝ පස් දෙනෙ කුටම මගේ රකින්න පටන් අරන් තියෙන්නේ ඉතිං කිලියෝ දැන් සුදුයි කලුයි දෙන්න රකිනවා ඒරෙන්න්න මේ ඉන්න පුුල්ලි දැන් රැකුම්වැටිල යත් රකිනවා ඊට අමතරව ගෝමරි රකින්න පටන්ඟරම් මගේයාගෙනම් රැකුම් මැරයා.මට අමතරව දැම් මගේ කලින් රැකපුතුදුගුරු කිලිතා පහු රැකුම් ටිලා ඉන්නවා. මගේ කිලියෝන්ගේ බිත්තර ග්‍රෑම් පනහත් හැටත් අතර තියෙනවා සාමාන්‍යයෙන් රකින්න තියන්න මේ ප්‍රමාණය හොඳටම ඇති. ඉතින් මම දුඹරුක්කිලිට බිත්තර හතක් විතර තියන්නම් කියලා හිටිය මේ ගුහාව්‍යස්සට වෙලා ඉන්න මුළු දවසම මෙයා මේකේ ඇතුළේ මෙතනින් එලියට එන්නෙත් නැහැ එක්ෙනක් හරරිගිහිම් මෙතන බිත්තරය දැම්මුත් එයා ඒක තියාගෙන ඉන්නවා. ඉතින් දවස් දෙකක් විතර බලලා මම් මෙයාට බිත්තර ටිපුල්ලිට රකින්න හදපු කූඩුවේ තියන්න කියලා බැලුවේ මෙ අත් රකීද දන්නන්නේ ඒ කූඩුවේ මොකදේ කූඩුවේ මෙයාලට පුරුදු නැති නිසා. පුලිනම් පාඩුවේ මේ බක්කට වෙලා රකිනවා එයාගේ පැටවු දෙන්නවට පස්සේ තැයි දැන් ඉතින් ඒ දෙන්නවති යන්න තැනක් නැතිවෙන්නේ. මංහිතව අනික්කකි කිලියොෝ මෙයාට ගොඩක් කරදර කරයි කියලා එව්නාට එහෙමනෑ. ඒ ගොන්ට ිතරේ දාන්න ඕනුනාම ගහිම මෙයා ළඟටම වෙලා බිත්තරේ දානවා ඒ අරෙන්න්න මෙයාට කරදර කරන්න. මෙ පේනවන සමහර කට්ටිය කූඩුව නිකම මැද බිත්තරේ දානවා මොකද අරයට කරදර වෙයි කියල වෙන්න ඇති ඉතින් මං කෝහොම හරි දුඹරුකිකිලිට තියන්න මෙතන කලින් කූඩුවම ලෑස්තිකරා. දෙනම් වෙලාව හවස හයයි කාලට හයයි විස්සට විතර ඇති කෝඩුව තඳුරු කරලා තියෙනෙහින්ද ප්‍රශ්නයක් වෙන්නත් නැහැ හැබැයිතිං වැඩේ තියන මේකිලි මේක රකීද කියන එක. බිත්තරටික වේලාසිනිින් නත්තියල මංකිලිවරෑ හතට විතර තමයි මෙතෙන්ට ගිනල්ල තිබබේ. පොඩි වෙලාක් එහට මෙහට කැරකි කැරිකි ඉඳල මේක කොහො හරිටක් ාල බවිත්තරටකට ගියා ඒක නිසා මෙයා නම් මේ කූඩුව ඉන්දී කියලා හිතෙනවා ති අද ඉඳල දවස් විසකක් බලන්න ඕන මෙයාගේ පැටවූනකං. හෙට අග අගහරවාද බදාද වෙනකොට මගේ අනිත් සුදුූගේ කලුගේ පැටවවෙනවා තින්මං එයාලගේ පෙටවුවෙන එක වීඩියෝ එකක් යාලට අරගෙනෙන්නම්. ඉතින් මේ වෙලා විදිමං ඔයාලට නැවතත්තා ආදරයෙන් මතක් කරන්නේ ඔයාල තවමත් මගේ YouTube චැනල්ල එක සබස්ක්‍රයිප් කරල නැස්නම් ැනෙල්ල සබස්ක්‍රයිප් කරලා ළඟමතින ෙල්ලයික එකත් කලික් කරන්න වීඩියෝ එක හොඳයි කිය හිතෙනවනං ලයිකක් දාලා ඔයාලගේ වටිනා අධදහසියටටින් කමෙන්ට් කරන්න කියලාලත් මං යාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වගේම මගේ කුකුලගේ තවත් වීඩියෝ එකකින් හමුවෙනතුරු ඔයාලට සුබදවසකම්.